ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම ඉතින් අදත් ගෙනාවා ඔයාලට වැදගත් වන වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද මම මේකෙන්නවත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ YouTube app එක භාවිතා කරන ඔයගොල්ලන්ට වැදගත් වන සුපිරිම සෙටින් එකක් ගැන. ඒ තමයි උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා සිංහල භාෂාවෙන් හැර වෙනත් භාෂාවකින් යන වීඩියෝ එකක් නරඹනවා කියලා. උදාහරණයක් විදිහට අපි ගමු ඔයා YouTube app එකේ යන යම්කිසි movie එකක් නරඹනවා කියලා. ඒක ඉංග්‍රීසි හෝ වේවා එහෙම නැත්නම් තමිල් හෝ වේවා එහෙම නැත්නම් හින්දි හෝ වේවා ඉතින් වෙනත් භාෂාවකින් යන මූවී එකක් ඔයා නරඹන වෙලාවකදී ඔයා සාමාන්‍යයෙන් Google වලින් ඩවුන්ලෝඩ් කරලා මොන හරි මූවී එකක් නරඹනවා නම් සිංහල සබ්ටයිටල් වෙනම ඩවුන්ලෝඩ් කරලා ඔයා ඒ මූවී එක නරඹන එක. ඉතින් සාමාන්‍යයෙන් සිංහල සබ්ටයිටල් තියෙනවා කියන්නේ ඔයාට අදහසක් ගන්න පුළුවන් මේ මූවී එකේ මොනවද වෙන්නේ සහ මේ මූවී එකේ කතා කරන්නේ මොන වගේ දේවල්ද කියලා. හැබැයි ඔයා YouTube app එක හරහා මොන හරි මූවී එකක් නරඹනවා නම් සිංහල නොවන වෙනත් ලැන්ග්වේජ් එකකින් යන ඔයාට හරියටම තේරුම් ගන්න බෑ මේ මූවී එකේ කතා කරන්නේ මොන වගේ දේවල්ද සහ ඒ මූවී එකේ සිද්ධ වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඉතින් ඔන්න අද මේ වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා අන්න ඒ විදිහේ මොනවා හරි වෙනත් භාෂාවකින් යන වීඩියෝ එකක් කොහේ නැත්තම් මූවී එකක් නරඹනවා නම් YouTube හරහා කොහොමද සිංහල සබ්ටයිටල් ඇඩ් කරගන්නේ කියලා තමයි ඔයාට අද මම වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මම මේ කියලා දෙන විදියට සබ්ටයිටල් ඇඩ් කරගෙන හරියටම ඒ වීඩියෝ එකේ කියන්නේ මොනවද සහ ඒ වීඩියෝ එකේ මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා හරියටම කියවලා දැනගන්න. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරන්න ඕන වතාවත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් යට තියෙන subscribe button එක එකපාරක් click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එතනම තියෙන bell icon එක all දැම්මොත් ඔයාලට පුළුවන් දන්න අලුත්ම video notification එකක් මාර්ගෙන් ගෙන්වා ගන්න. අපි යමු video එක. ඔයා කරන්න ඕන හරියටම මම මේ කියලා දෙන step වලටම හරියට කරන්න. ඔයා මුලින්ම කරන්න ඕන ඔයා බලන්න ඔයාගේ phone එකේ දැනටමත් ඇති මෙන්න මේ වගේ YouTube කියන application එකක් ඔයාගේ phone එකේ. ඔයා මුලින්ම කරන්න ඕන මෙන්න මේ application එක disable කරගන්න. ඔයා මේ application එක disable කරා කියලා ඔයාට මේ application එක తాවකාලික ඔයාගේ phone එකේ මෙතන පෙන්වන්නේ නැති වෙන එක විතරයි වෙන්නේ. හැබැයි ඔයාට ආය අවශ්‍ය වෙලාවට ඒක enable කරලා නැවතත් මේ normal විදියට ලබා ගන්න පුළුවන්. මම කියලා දෙන්නම් කොහොමද ඒක enable කරගන්නේ සහ disable කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට මගේ phone එකේ YouTube application එක බලා ගන්න පුළුවන්. මුලින්ම කරන්න ඕන මේ application එක උඩ ඔයා touch කරගෙන ඉන්න. touch කරගෙන හිටියාම ඔයාලට මෙන්න මේ වගේ option කිහිපයක් පෙන්නාවි. හැබැයි ඔයාට සමහර වෙලාවල් වලට ඔයාගේ phone එකේ මෙහෙම පෙන්වන්නේ නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ phone එකේ settings වලට යන්න. settings වලට ගියාම මේ විදිහට යටට යද්දි බලා ගන්න පුළුවන් ඔයාගේ phone එකේ apps හෝ එහෙම නැත්නම් app manager කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතනින් යටටම යන්න. යටටම ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ YouTube application එක මේ විදිහට තියෙනවා. මේ විදිහට මෙතන YouTube කියන තැන ටච් කරන්න. ටච් කරගත්තම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන යට තියෙනවා disable කියලා option එකක්. ඔයා මේ disable කියන button එක උඩ පාරක් ටච් කළා. මෙතන disable app කියන තැන දෙන්න. දුන්න ගමන් ඔයා බලන්න නැවතත් home එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතන තිබුණා YouTube application එක නැති වෙලා තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාට නැවතත් YouTube application එක අවශ්‍ය නම් ඔයා කරන්න ඕන මම අර මුලින් කිව්ව විදියටම settings වලට යන්න. settings වලට ගිහිල්ලා අතන මම කිව්ව විදියටම app හෝ app manager කියන තැනට යන්න. එතනට ගිහිල්ලා ඔයා යටටම යන්න. යටටම ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ විදියට YouTube app එක තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා disable කියලා. හැබැයි ඔයගොල්ලන්ට මෙහෙම පෙන්වන්න නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන app manager වලට ගියාම මෙන්න මෙතන all app කියලා මේ වගේ ඊතලයක් යටට බලා ගන්න පුළුවන්. මේක touch කළා. මෙන්න මෙතන categories 3කට enable සහ disable සහ all විදියට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන disable කියන තැන touch කර ගමන් ඔයාගේ phone එකේ දැනට disable කරලා තියෙන application ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් මේ YouTube application එක උඩ touch කළා. මෙන්න මෙතන බලා ගන්න පුළුවන් තියෙන turn on කියලා එහෙම නැත්නම් ඔයාගේ enable කියලා button එකක් බලා ගන්න පුළුවන් වේවි. ඔයා මෙන්න මේ turn on කියන එක හෝ එහෙම නැත්නම් enable කියන button එක touch කරන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ phone එකේ නැවතත් මේ YouTube application එක ඔයාගේ phone එකේ home එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕන මේ YouTube application එක මෙතනින් disable කරගන්න. ඊට පස්සේ ඔයා යන්න ඔයාගේ phone එකේ Play Store එකට. Play Store එකට ගිහිල්ලා search කරන්න Google Chrome කියලා. Google Chrome කියලා search කරාම ඔයගොල්ලන්ට මේ වගේ open කියලා බලා ගන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාගේ මෙන්න මෙතන අප්ඩේට් කියලා බලා ගන්න පුළුවන් නම් ඔයා මුලින්ම කරන්න ඕන ඒ අප්ඩේට් කියන තැන ටච් කරලා මුලින්ම අප්ඩේට් කරගෙන ඉන්න මේ Google Chrome application එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට Google Chrome application එක open කරගන්න. open කරගත්ත මුල්ම interface එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතන search කියන තැන ටච් කරලා ඔයා YouTube කියලා search කරන්න. YouTube කියලා search කරගත්තම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතන YouTube කියන තැන මේ link එක උඩක පාරක් ටච් කරගන්න. ටච් කරගත්තම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝගේ YouTube එක open
ඔපන් වෙනවා ඊට පස්සේ ඔයාලා කරන්න ඕන මෙන්න මෙතන 3 dot එකක් බලා ගන්න පුළුවා මේක ටච් කරලා මෙන්න මෙතන යට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඩෙස්ක්ටොප් සයිට් කියලා තියෙනවා මේක ටච් කරගන්න මේක ටච් කරගත්තම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට සම්පූර්ණම YouTube එකේ ඉන්ටර්ෆේස් එක වෙනස් වෙනවා ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන උඩම තියෙනවා සර්ච් කරන්න සර්ච් බා එක ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේ සර්ච් බා එක උඩක පාරක් ටච් කරලා ඔයාලට අවශ්‍ය කරන්නේ මොනවද කියලා මෙතනින් මුලින්ම සර්ච් කරගෙන ඉන්න ඉතින් මම මෙන්න මෙතන යට මූවී එකක් තියෙන නිසා මම මෙතන සර්ච් කරන්නේ නැහැ මම මෙන්න මේ මූවී එක මේව ටච් කරලා මෙතනින් ප්ලේ කරගන්නවා අපිට අවශ්‍ය කරන මූවී එක සිලෙක්ට් කරගත්තම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදියට මූවී එක ප්ලේ වෙනවා හැබැයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කිසිම සබ්ටයිටල් එකක් යටින් ප්ලේ වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන් තියෙන්නේ මේ වීඩියෝ එක උඩක පාරක් ටච් කරන්න ටච් කරලා මෙතන සෙටින් බටන් එකක් බලා ගන්න පුළුවන් මේ සෙටින් බටන් එක උඩක පාරක් ටච් කරන්න ටච් කරගත්තම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා 3 වෙනියට subtitle CC කියලා මෙන්න මේක ටච් කරගන්න මේක ටච් කරගත්තම මෙතන ඉංග්‍රීසි කියලා බලා ගන්න පුළුවන් ඔයා මේ ඉංග්‍රීසි කියන තැන ටච් කරන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉංග්‍රීසි වලින් subtitle වැටෙනවා හැබැයි අපිට අවශ්‍ය කරන්නේ සිංහල subtitle ඒකට ඔයාලට කරන් තියෙන නැවතත් මෙතන subtitle CC කියන තැන ටච් කරලා නැවතත් මෙන්න මෙතන auto translate කියන තැන ටච් කරගන්න ටච් කරගත්තම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඔයගොල්ලන්ට අවශ්‍ය කරන language එක මොකද්ද කියලා මෙතනින් select කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන් තියෙන මෙතනින් සිංහල කියන language එක සිලෙක්ට් කරගන්න. ඉතින් මම මේ විදිහට සිංහල කියන ලැන්ග්වේජ් එක කොතන තියෙන කියලා හරියටම බලන්න. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා සිංහල කියන ලැන්ග්වේජ් එක. වට කරන් තියෙන මෙන්න මෙතන සිංහල කියන තැන ටච් කරගන්න. එතන ටච් කරගත්තම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉංග්‍රීසි වලින් ගියපු ලැන්ග්වේජ් එක සිංහල වලට ට්‍රාන්ස්ලේට් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ මූවී එකක් හොයම නැත්නම් ඉංග්‍රීසි වලින් හෝ වෙනත් ලැන්ග්වේජ් එකකින් යන මොකක් හරි වීඩියෝ එකක් නරඹනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට සබ්ටයිටල් ඇඩ් කරගන්න සිංහල ලැන්ග්වේජ් එකෙන්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ මේ මූවී එකේ වෙන්නේ මොකද්ද සහ මේ මූවී එක හරියටම පැහැදිලිව නරඹන්න. ඉතින් මම හිතනවා YouTube භාවිතා කරන ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයගොල්ලොන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් මම හිතනවා YouTube app එක භාවිතා කරන ඔයගොල්ලොන්ට ගොඩක්ම අද මම මේ ගෙනාපු වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාගේ අදහස මොකද්ද කියලා පහත් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරන්න කමෙන්ට් කරන්න. තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් කියලා නැත්නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් යට තියෙන subscribe button එක එකපාරක් click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එතනම තියෙන bell icon එක all දැම්මත් ඔයාලට upload කරන අලුත්ම video notification එකක් මාර්ගයෙන් ගෙන්ව ගන්න. ඉතින් යාළුවනේ මේ වගේම වැදගත් video එකකින් ඉක්මනින්ම ඔබ හමුවට එන්න ඔබට සුබ දවසක්.